ජීවමානූ යෙසු ක්‍රතුස් වහන්සේගේ නාමින් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාධානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ආමෙන්. ප්‍රබෝන්ත්‍ර පිදේවාකට හැරුම මතය 16 පරිච්ඡේදය 22-23. ඒ විට පේතෘතුන් වහන්සේ කැඳවා තරවටු කරන්නට පටන්ගෙන, ස්වාමිනි, එය ඔබ කෙරෙන් දුරු වේවා, ඔබට කිසි කලකත් එසේ සිද්ධ නොවන්නේ යයි කීවේය. නමුත් උන්වහන්සේ හැරි පේතෘෂ්ට කතා කොට, සාතන් මා පස්සට යව, නුඹ මට බාධාවක් මඟසාද? නුඹ මනුෂ්‍යයන්ගේ කාරණා මිස දෙවියන් වහන්සේගේ කාරණා කල්පනා කරන්නේ නැතයි කිසේක. ආමෙන්. අපි ප්‍රමන්තේ මේකට මාත්‍රයක් වදා ගනිමු. ඔබ ළඟ ඉන්න කෙනා ඔබට දෙන උපදෙස් කොයි වගේද? ඔබ ළඟ ඉන්න කෙනා ඔබට දෙන්නව උපදෙස් කොයි වගේද? අපි මේ මාතෘකාවට අපි බලමු. ප්‍රමෝන්තිනි, දැන් අපි 22 පදේ අපි කියනකොට අපිට පෙළෙනවා පේතෘස් යේසු ක්‍රිස්තුස් වහන්සේට තරවටු කරන්න පටන් ගන්න තිබෙනවා. ඇයි තරවටු කරේ? කලින් පදේ කියනවා උන්වහන්සේ වැඩිමහල්ලන්ගේ සහ ලියන්නන්ගේ ඒ පූජකයන්ගේ අත්තොටු මතේ පාවා දෙනු ලබන බවත්, උන්වහන්සේ මරණු ලබන බවත්, තුන්වෙනි දින උන්වහන්සේ නැවත නැගිටුණා කියලා උන්වහන්සේ ඉදිරියේ වෙන්ට යන දේ ගැන උන්වහන්සේ ගෝලයන්ට යම් කිසි දැනගැම්මක් ලබා දුන්නා. නැත්නම් දැනුමත් කළා. මේක අහන් හිටියා ගෝලයන් අතරින් පේතෘස් ඉදිරියට පැනලා තමයි මේ උන්වහන්සේ තරවටු කරන්නේ. තරවටු කරන්නේ මොකද්ද? ස්වාමී, ඔබ කෙරෙන් දුරු වේවා, ඔබට කිසිකත් එසේ සිද්ධ නොවන්නේ කීවේ. පේතෘස් යේසුස් ස්වාමීන්ට තරවටු කරලා කියන, ස්වාමිනි, ඒක ඔබ වහන්සේ කෙරෙන් දුරු වෙන්න ඕනේ, කිසි කාලයකත් ඔබට එහෙම වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක දැන් මේ ඒ ප්‍රකාශනේ දිහා බලනකොට මොකද්ද අපට එකපාරටම අපට එන්නේ මොනතරම් ප්‍රේමණීය, මොනතරම් ස්වාමීන් වහන්සේ ගැන ලෙංගතුකමක් ඇති, උන්වහන්සේ ගැන සලකන්නා වූ ගෝලෙද්දි කියන එක තමයි අපි කාටත් එකපාරටම අපේ සිහියට නැගෙන්නේ. අපිට එහෙම තමයි කල්පනාවට පැමිණෙන්නේ. දැන් අපිට යම් කෙනෙක් එකපාරට කිව්වොත් කවදාවත් ඔබට එහෙම වෙන්න යන්නේ නැහැ, ඔබ කලබලෙන්න ඕන කමක් නැහැ කියලා මෙහෙම කිව්වොත් අපිට දැනෙන්නේ එහෙම තමයි. අපිට ආදරයට, අපේ හිතවත්කමට අපි ගැන සලකන නිසා තමයි මේ කියන්නේ. තමයි අපිට හිතෙන්නේ එහෙම තමයි. ඒ වචනේ තේරුම අපිට එකපාරට මනසට එන්නේ. නමුත් ප්‍රේමවන්තෙනි, මෙතන ඉතා වැදගත් දෙයක් තියෙනවා. දැන් ස්වාමී, ඔබ කෙරෙන් දුරු වේවා, ඔබට කිසි කලකත් එසේ සිද්ධ නොවන්නේ කීවේය. දැන් අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ, අපි ඔබට උගන්වලා තියෙනවා මේ කෙටි කාලයන් තුළදී යේසුස් වහන්සේ මේලකට ආවේම තමන් වහන්සේගේ ජීවිතය පවකාර මනුෂ්‍යයන් නිසා කුරුසික පූජා කරන්නට, සදාකාලික මේ ලෝකේ රජකම් කරන්නටවත් ජීවත් වෙනත් වහන්සේ ඇවිත් නැහැ. උන්වහන්සේ හැවේ තමන් වහන්සේ ජීවිතය පූජා කරන්නට, මනුෂ්‍යයාගේ පාපය තමන් වහන්සේ වෙතට ගන්නට. ඒ විතරක් නෙවෙයි, අපි ද සුද්ධ සතියට ඇතුළලා ඉන්නේ. මේ සතියේ අපි බොහෝ මිනිස්සු කෘතසෝන්සගේ දුක් විඳීම ගැන, ගාවිනාව ගැන, උන්වහන්සේගේ මරණය ගැන සිහිපත් කරන කාල පරිච්ඡේදක ඔබසම මම මේ සිටින්නේ මේ වචන අහන විට. දැන් 23 පදයට ගියොත්, නමුත් උන්වහන්සේ හැරි පේතෘට කතා කොට, සාතන් මා පස්සට යව, නුඹ මට බාධාවක්ය, මඟසාද? නුඹ මිනිස්යන්ගේ කාරණා මිස දෙවියන් වහන්සේගේ කාරණා කල්පනා කරන්නේ නැතයි කීවේ. කීසේක දන්න. දැන් අර වගේ ලෙංගතු වචනයක්, ප්‍රේමණීය වචනයක් කවදාවත් ඔබට එහෙම වෙන්න බෑ කියලා එහෙම කියපු ප්‍රේමවන්ත ඒ ප්‍රේමණීය වචනයක් කතා කළා ගෝලයාට. උන්වහන්සේ කියන්නේ පේතෘස්ට කතා කළා, කියනවා සාතන් මා පස්සට පලයන්. පේතෘ කතා කොට සාතන් මා පස්සට පලයන්. පේතෘස්ට හැරිලා කිව්වා සාතන් පලයන් මා පස්සට. කතා කළේ පේතෘස් කටවහ ගනි. පේතෘස් පලෙන් ගන්න පැත්තකට එහෙම කිව්වේ නැහැ. එහෙම කිව්වනම් අපිට මේ කතා කරන්නා වූ මේ දේ වෙන විදිහට අපිට කතා කරන්න තිබුණා. නමුත් උන්වහන්සේ පේතෘස්ට කතා කළා, කිව්වේ මොකද? සාතන් පලයන් මා පස්සට. කවුද මේ පේතෘස් කියන්නේ? උන්වහන්සේ තවරගත්ත ගෝලයන්ගේ ප්‍රධානියා. ඒතර යා කිව්වේ වරිදි වචනයක්ද? නැහැ, බැලු බැලමට වරිදි වචනයක් නෙවෙයි. බැලු බැලමට බොහොම ප්‍රේමණීය වචනයක්.
එයා කැමති නෑ යේසුස් වහන්සේ කියපු දෙයට. මොකද උන්වහන්සේගේ මරණයක් ගැන කතා කරලා දැන් ඔබ ඔබගේ ජීවිතයේ මරණයක් ගැන ඔබ ප්‍රේමවන්ත කෙනෙක් එක්ක කතා කරද්දී එයා මොනවද කියන්නේ? මේ ඔහට පිස්සුදන්නේ. ඔබ කියන්න එපා. කියලා එහෙම ඔබට කියනවනේ. ඒ කියන්නේ එයාගේ ප්‍රේමය පෙන්නන්න එයා කැමති නෑ ඔබගෙන් එවැනි වචනයක් අහන්න. ඉතින් පේතුස් ඒ වගේ වචනයක් තමයි මම කතා කරන්නේ. ඒතර බැලු බැලමුට ඒක ප්‍රේමණීය වචනයක්. ඒක වරදක් නැහැ වගේ පේන්නේ. නමුත් ක්‍රිස්තුස් වහන්සේට පේනවා ඒ වචනේ එයා තුලින් කතා කළේ කවුද? කවුද කතා කළේ? සාතන්. ඒ නිසා කියන සාතන් පළැම්මා පසට. කව තුලින් කතා කළේ? ප්‍රධාන ගෝලයා තුලින්. ඒතර මේ ප්‍රධාන ගෝලයා සිටියේ කොහොද? ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ඒ වෙලාවේ. ඒතර යේසුස් වහන්සේ කිව්වේ මොකද්ද? තමන් වහන්සේගේ දුක් විඳීම සහ උන්වහන්සේගේ මරණය සහ උන්වහන්සේගේ නැවත නැගිටීම ගැන මේ කතා කරේ. ඒතර ඒකට එරෙහිව තමයි ප්‍රධාන ගෝලයා තුලින් සාතන් නැගලා කියන්නේ ඔබට එම වෙන්න බෑ. ඒ අදහස ඔබගෙන් දුර වෙන්න ඕනේ. දැන් පේනවද? ඒතර උන්වහන්සේගේ ඒ මරණයට විරුද්ධව ක්‍රියා කරන්න උත්සාහ කරන්නේ කවුද? සාතන්. සාතන්. තන පේතස්තුට ඒ සිතුවිල්ල ගිනාවේ සාතන්. ඒ නිසා ප්‍රේමවන්තනි ඔබ ළඟ ඉඳලා ඔබට අදහස් උදාස් දෙන ඔබට යම් යම් කාරණා ගැන කතා කරන උපදෙස් දෙන අය ගැන පරිස්සම් වෙන්න ඕනේ. ඔබ දැනගන්න ඕනේ ඒ අය තුල ක්‍රියා කරන ආත්මය මොකක්ද කියන එක ප්‍රේමවන්තේ. ඒක ඉතා පැහැදිලිව ඔබ දැනගන්න අත්‍යවශ්‍ය වෙන. මෙතනදී යේසුස් වහන්සේ දැක්කා මෙයා තුලින් කතරන්නේ සාතන්. එයා යේසුස්ගේ පැහැදිලි කියලා ඔබ මනුෂ්‍යයන්ගේ කාරණා මිසක් දෙවියන්වහන්සේගේ කාරණා කල්පනා කරන්නේ නැහැ. සාතන්ගේ කාරණා, සාතන්ගේ කල්පනාව මේ ලෝකේ කාරණා, මනුෂ්‍යයන්ගේ කාරණා මිසක් දෙවියන්වහන්සේගේ කාරණා නෙවෙයි. එයා දෙවියන්වහන්සේගේ කාරණාවට නිතරම එරෙහි වෙන මිනිසෙක්. ඒක තේරුම් ගන්නට ඕනේ. දේව සලස්මට එරෙහි වෙන කෙනෙක් තමයි සාතන් කියලා කියන්නේ. හැම තිස්සෙම දෙවියන්වහන්සේගේ කැමැත්ත විරුද්ධ නැගිටලා කැරලි ගන්න කෙනෙක් තමයි සාතන් කියලා කියන්නේ. ඒතකොට සාතන් අද එලිපිට වෙලම කැරලි ගන්නට යන්නේ පාවිච්චි කරන්නේ කාවද? දෙවියන්වහන්සේගේ සෙනගවයි. දැන් මෙතේදී පාවචලේ කවුද? සොමනාංශයේ තොරකතා ගෝලයන් අතර ප්‍රධානියා තොරගත්ත ප්‍රධානියව අල්ලගත්තේ එයාතුලින් තමයි මේ අදහස ගේන්නේ. එහෙම වෙන්න බෑ ස්වාමිනේ, එහෙම වෙන්න බෑ, එහෙම වෙන්න දෙන්න බෑ ඔබට. බලන්ට තොර සාතන්ගේ අදහසක් මේ එන්නේ. ඒ නිසා ඔබ හිතන අනේ මට මේ ආදිරට කතා කරන්නේ, මගේ හිතවත්කමට කතා කරන්නේ, මට මේ වගේ විදයක් වෙනවට අකමැති නිසා මම කතා කරන්නේ කියලා ඔබ සමහර හිතන්න පුළුවන්. නෑ, ඔබ තේරුම් ගන්න ඕනේ සමහර විට දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස විමසන්න ඕනේ මේ කාගේ අදහසක්ද? අද බොහෝ විට දෙවියන් වහන්සේගේ සෙනඟ මුලා වෙන්නේ මෙන්න මෙතේදී ශ්‍රේණිය වන්තේ. එනිසා ඔබ ළඟ ඉන්නේ කවුද? ඔබට උපදෙස් දෙන්නේ කවුද? ඔබට මඟ පෙන්වන්නේ කවුද? ඔබට අවවාද කරන්නේ කවුද? ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ එයාට තිබෙන ආත්මය මොකක්ද කියන එක. ඔබ දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය කැටියට විමසීමේ දීමනාව ඇති ක්‍රියාත්මක වෙනවා නම් ඔබට මේ 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 කාරණා මේ විදිහට තේරුම් ගන්නට ඔබට ඉඩ ප්‍රශ්නයක් ලැබේ. ඒක ඔබට හොඳයි වගේ මනුෂ්‍යයාට පේන්න පුළුවන්. නමුත් මතක තියාගන්න සාතන් හැමතිස්සෙම මනුෂ්‍යයන්ගේ කාරණාත් එක්ක ගැටෙන කෙනෙක්. දෙවියන්වහන්සේගේ කාරණට විරුද්ධයි. ඒක තමයි කියන්නේ ඔබ කල්පනා කරන මිනිස්සු කල්පනා කරන මනුෂ්‍යගේ කාරණා ගැන ඔබ කල්පනා කරන දෙවියන්වහන්සේ කාරණා ඔබ කල්පනා කරන්නේ නැහැ කියලා අපේ දෘෂ්ටි වෙලාවේ. අද ඔබ තුලින් එන මනුෂ්‍යයා කල්පනා කරන්නේ මේ ලෝකේ සැප සම්පත් නම් මේ ලෝකේ ක්‍රමයක් නම් මේ ලෝකේ විදිහට නම් ජීවත් වෙන්න ඕනේ. එයා කල්පනා කරන්නේ එහෙමනම් ඒක දෙවිනාශකින් වෙන්න පුළුවන් කමක් නැහැ සේනවන්තේ. ඒ නිසා ඔබ එවිනි තැඟුලින් ඈත්ව සිටීම, එවිනි අයගෙන් ආයගෙන් උපදෙස් ලබා ගැනීම වහාම නවත්තලා දෙවියන් වහන්සේට පමණක්ම සම්බන්ධයට තීරණයක් ගන්නට ඉතින් මේ සිද්ද සත්‍යයේ ඔබ අද දවසේ තීරණයක් කරගන්න ක්‍රිස්තුස් වහන්සේගේ සැලැස්ම පමණක් ඔබ සිදි වෙන්න ඕනේ කියලා අපි ආඥා කරමු. ප්‍රමන්ත දෙවනත් මේ වචනේ සංසිති කරමු. ස්වාමී මේ දවසේදී ඔබ වහන්සේගේ සැලැස්ම, ඔබගේ කැමැත්ත, ඔබගේ අදහස තේරුම් ගැනීම සඳහා ඔබගේ සිරට උදව් උපකාර කළ මැන මිල්ලනිය සංසගේ නාමෙන් ආමෙන්.